මේ වීසක ඉශූ වෙන්නේ ඉතා කෙටි කාලයකට මාස පහකට වගේ කාලයකට ඉතින් මාස පහකට වගේ කාලයකට ලංකාව වගේ දුර රටක ශ්‍රමිකයෙක් විශාල මුදලක් වියදම් කරගෙන ගියහම මාස පහකදී ඒ ශ්‍රමිකයාට උපයා ගන්න වෙන මුදල ඉතාමත්ම සුළු ප්‍රමාණයක් හින්දා නැවත ආපසු ඒමේ සම්භාවිතාව ඉතා අඩුයි ඒ එවැනි තත්ත්වයකදී මේක දෙවන්ත අර්බුදයක් කරා යන හින්දා කිසිම ගිවිසුමකට එකඟතාවයක් ඇති වෙලා නැහැ මේ EE8 වීසක සම්බන්ධයෙන් 2024 අප්‍රේල් මාසේ 6 වෙනිදා මේ රටේ හිටපු ඇමතිවරයෙක් තමන්ගේ පුද්ගලික අභිමතාර්ථය මත ඒ රටට ගිහිල්ලා වන්දු කියන පළාතේ ආණ්ඩුකාරයත් එක්ක ගිවිසුමක් ගහනවා මේකට කිසිම ඒ රටේ ඒ වෙලාවේ තිබිච්ච කැබිනට් එකේ අප්‍රූවල් එකක් හෝ කිසිම ප්‍රොසෙස් අප්‍රූවල් එකක් තිබුණ නැහැ ඒකට බියුරෝ එක විදියට මේකට වග කියන්න බෑ EA ටීවීසකෙන් නොදුනත්කම මගින් හෝ කෙනෙක් කණ්ඩායමක් ගිහලා හිටියොත් එයාලා පැන ඒ රටේ ඕවර්ස්ටේ වුණොත් E9 වීසක පවා කැන්සල් කරනවා කියන තැන තමයි ඒ රජේ ඉන්නේ ඒක හින්දා නීත්‍යනුකූල රජයක් වශයෙන් අපිට කිසිසේත්ම අනිත් වීසාවල ලැබිච්ච අවස්ථාවන් නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ එතකන් අපි මේ රටරම කියා සිටින්නේ තාවකාලික වීසා කෙටි කාලීන වීසා එකකට කොරියානු රජයට යන ලෑස්ති වෙන්න එපා ඒ වුණේ මුදල් දෙන්න එපා කිසිම දිරිමත් කිරීමක් කරන්න එපා කොමන හෝ ඒජන්සි කරුවෙකු හෝ කිසි කොමන හෝ අතරමැදියෙකු මැදිහත් වෙලා මේ වුණේ මුදල් එකතු කරන්නේ නම් ගන්නේ නම් ඒ වහාම අපිට දැනුවත් කරන්න